ද නේෂන්ස් පුවත්පතේ ආරක්ෂක වාර්තාකරුන් ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නා මහතාට පහරදීමේ සිද්ධියට අදාළව අද අත්අඩංගුවටගත් හමුදා බුද්ධි අංශ සමාජිකින් දෙදෙනාද ලබන තුන්වෙනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කළා. ඊයේ දිනේදී මෙම නඩුවට අදාළව හමුදා මේජර්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු රක්ෂිත බඳනාගාරගත කෙරුණා. මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් සිරකර තබා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම බුද්ධිංශ සමාජිකින් දෙදෙනා අතරංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා ලබන මස තුන්වනදා හඳුනාගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළව ඊයේ දිනේද හමුදා බුද්ධිංශ සමාජිකින් තුන්දෙනෙකු අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයා මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන පහක්. ඒ අතරට හමුදා මේජවරයෙකු දවනවා. ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයා මහතා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් පහර දුන්නේ 2008 වසරේ මැයි මාසයේදී. සිය රාජකාරි නිම කර යළි නිවස බලා එමින් සිටියදී නොයා මහතා අතුරුදන් වූ අතර පසුව ඔහු නිවස අසලට ගෙනවිත් දමා තිබුණේ සිහිසුන්වයි. අදාළ සිදුවීමෙන් පසු ආරක්ෂාව පතා නොයා මහතා විදේශගත වුණා. 2008 වසරේ මැයි මාසයේදී ද නේෂන් පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු කීත් නොයා මහතාට පහර දීම. දෙපානම සිරස මැදිරි සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අත්තිවියේදී ඝාතනය වීම. රිවිර පුවත්පතේ ප්‍රධානකත් රූපාලි තෙන්නකෝන් මහතාට යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් පහර දීම. යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක්. කිසියම් පිරිසක් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැර ගැනීම. සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයටද ප්‍රහාරයක්. සියත රූපවාහිනිය සහ ගුවන්විදුලි ආයතන පාත්වාගෙන යන වොයිස් ඔෆ් ඒෂියා ආයතනයට ප්‍රහාරයක් එල්ලවීම. යළි උදයන් පුවත්පත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්.